පසුගේ දෙසැම්බර් මස 31වනදා ප්‍රථම වරට චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය මෙවන විට චීනයට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් වන අයුරින් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අනුව වෛරසය වේගෙන් ව්‍යාප්ත වීම සලකා බලා මෙරට සෞඛ්‍ය අංශ විසින් ආරක්ෂක පියවරයන් රැසක් ක්‍රියාවටනම්වා තිබෙනවා. මේ අතර ගුවන් මගින් පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සඳහාද විශේෂ ස්කෑන් යන්ත්‍ර සහ විශේෂ පරියන්ත යොදවා ඇති බව සඳහන්. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සුවා බැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය ඊයේ රාත්‍රියේ කටුකාවක නිරත වුණා. විශේෂයෙන් මේ ගුවන්තොටුපලෙහි ගුවන් මගින් පැමිණෙන හැම අවස්ථාවකම ඔවුන්ව පරීක්ෂාවට ලක්වෙනවාට අමතරව ඒ සඳහා ගුවන්තොටුපලෙහි විශේෂයෙන් වෛද්‍යවරුන් යොදවා තිබෙනවා. විශේෂයෙන් චීනයේ ගුවන් මගින් පැමිණෙන විට සාමාන්‍ය මගින් සමග නෙමෙයි ගුවන්තොටුපලට ඇතුල් වෙන්නේ. ඒ සඳහා වෙනමම දොරටු සහ වෙනමම මාර්ගයක් සකස් කරලා තියෙනවා. එහිදී වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයට ලොක් කරමින් ගුවන්තොටුපලෙහි ඒ කටයුතු සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලංකාවට චීන ජාතිකයන් පැමිණීමේදී ලංකාවට පැමිණුණාට පස්සේ ඔවුන්ට වීසා ලබා දීමයි කෙරෙන්නේ. ඒ කියන්නේ ඔන් අරයිවල් වීසා තමයි අපි චීන ජාතිකයන් ලබා දෙන්නේ. මේ තත්ත්වය ගැන අපි ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් සාකච්ඡාවකට ලක් කරා. එහිදී ආගමන විගමන පාලකතුමා අපත් සමග සාකච්ඡා කළා. ඒ අනුව මම ජනාධිපතිතුමාටත් නැවත කතා කරලා උපදෙස් ලබා ගත්තා. මෙතනින් එහාට ලංකාවට චීන ජාතිකයන් පැමිණීමේදී ලංකාවට ඇවිල්ලා ගුවන්තොටුපලේදී වීසා ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් චීනයේදී ලංකාවට වීසා ඉල්ලුම් කරන්න ඕනේ. ඒ අනුව ඒ වීසා ඉල්ලුම් පත්‍රයේ ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ ඒ කාරණා බලලා තමයි ලංකාව ඔවුන්ට වීසා නිකුත් කරන්නේ. ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමු වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්. ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් කොළඹ IDH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණවලට අනුව කොරෝනා වෛරසය හඳුනාගෙන තියෙනවා. මෙම කාන්තාව සම්බන්ධයෙන් කෙසේ වෙතත් මේ ජානමය ස්වරූපය පරීක්ෂා කිරීම සඳහා තවත් සාම්පලයක් විදේශ ගත කිරීමට අපි සූදානම් වෙනවා. මෙම කාන්තාව සංචාරිකාවක් වශයෙන් කණ්ඩායමක් සමග පැමිණිලා සංචාරය කළා. අවසාන වශයෙන් ගුවන්තොටුපලින් නික්ම යාමට ප්‍රථම උණරෝගය ඇතිවීම නිසා ඇය මෙසේ ඇතුළත් කරලා තියෙනවා උණරෝහලට. අනිකුත් ඒ සියලු දෙනාම චීනය බලා පිටත් ගොස් තියෙනවා. මෙම කාන්තාව නවාතැන්ගත් හෝටල් අපි අඳුනාගෙන තියෙනවා. ඒ අනුව අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් එම ස්ථාන වලට ගිහිල්ලා ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. කටුනායක ගුවන්තොටුපලෙහි නිරෝධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරලා තියෙනවා. සියලුම විදේශවලින් පැමිණෙන මගීන් පිළිබඳ ප්‍රකාශනයක්. ඒ වගේම ඔවුන්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යවා ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් ඒ ශ්‍රී ලංකාවේ සිටින කාල සීමාව තුළ ඔවුන්ව වරින් වර ගොස් බලලා යම් කිසි රෝගී තත්ත්වයක් තියෙනවද කියලා පසු විපරම් කිරීමත් සිද්ධ වෙනවා. දින පහකට පමණ ප්‍රථම පැමිණලා තියෙන්නේ. ඉන් අනතුරුව නැවත චීනය බලා ව්‍යායාමට නියමිතව සිටියදී තමයි උණරෝගය වැළඳීමෙන් ඇතුළත් කරලා කොළඹ උණරෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියේ. මෙම වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෝකයේ නැහැ. මේ වෛරස් රෝගයේ වැළඳුනාම සාමාන්‍යයෙන් ප්‍රතිකාර ලබා දෙන්නේ එම රෝග ලක්ෂණ අනුව. නමුත් අපිට කියන්නට පුළුවන් මෙම වෛරසය ඉතාම මාරාන්තික වෛරසයක් නොවන බව. මේ තත්ත්වය තවදුරටත් පැතිරෙන්නේ නැතිවෙන්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය කරන සියලුම
පියවර ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ රෝගී පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි. එමෙන්ම මාරාන්තික කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත්කළ 15 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුව ඊයේ පස්වරුවේ රැස්වී සාකච්ඡා පවත්වනු ලැබුවා. එහිදී කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම චීනයේ අධ්‍යාපන කටයුතු වල නිරත සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළවල් යොදවා ඇති බව සඳහන්. එමෙන්ම එම යානාවලින් පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ට සිය ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50%ක මිල අඩු කිරීමටද තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළා. චීනයේ වුහාන් නගරයෙන් මූලාරම්භයේ සිදු වූ මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවැනි විට පුද්ගල මරණ 106ක් චීනෙන් වාර්තා වී ඇති අතර රෝගය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 4515ක් ඉක්මවා ගොස් ඇති බව සඳහන්. එමෙන්ම කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයේ යුවාන් බිලියන 11.21ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. එසේම චීන බලධාරීන් ප්‍රකාශ කරන්නේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ රැසක් සිදු කරමින් සිටින බවයි. මේ අතර කොරෝනා වෛරස් වසංගත තත්ත්වය පාලනය කිරීමට චීනයේ ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කර තිබෙනවා. එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබඳව පූර්ණ විශ්වාසයක් පවතින බවයි. එමෙන්ම පවතින තත්ත්වය ජය ගැනීමට චීනයට ඕනෑම සහයෝගයක් සහ ආධාරයක් ලබා දීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.